මිල වැඩි වෙන පාන් ප්‍රශ්න දිහා අපිට බලන් ඉන්නත් බෑනේ. ඉතින් අපි ඉක්මනටම පහසුවෙන් ගෙදර දීම පාන් හදමුද? මුලින්ම භාජනයකට කිරි කෝප් එකමාරක් විතර දාගන්න. පිළිවෙලින් සීනිමේ සැහැන්දක් ඒත් එක්කම ඊස්තේ හැන්දකුත් දාගමු. දාගත්ත සියල්ලම හොඳින් මිශ්‍ර කරන්න. අවන් එකක් නැතුව වුණත් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල තියෙන මේ ප්‍රශ්නෙට හොඳම විසඳුම දෙන්න තමයි මම රූයිට්ස් YouTube channel එකෙන් ඔයාලට හිතුවේ. ඊට පස්සේ මේක විනාඩි 5ක් විතර රෙදි කඩකින් වහලා තියන්න. විනාඩි 5කට පස්සේ මේ බලන්නකෝ. පාන් එකේ ඩෝ එක හදන්නනේ යන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ පිටි කෝප්ප දෙකක් විතර දාගන්න. ඔයාලා මේක හදනකොට කිරිවලට ගැලපෙන විදිහට සමහර විට පිටිකෝප්ප දෙකකට වඩා යන්නත් පුළුවන්. අපිට අතේ පදමට මූලිය දැනෙන ප්‍රමාණය වෙනකන් පිටි දදා මේක අනා ගන්න. පිටි ටිකෙන් ටික දාලා ඩෝ එක හදාගත්තට පස්සේ බටර් මේ සෑන්දක් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක අතින් හොඳට අනා ගන්න. ඔයාලා දන්නවනේ පාන් එකක් හොඳට එන්නේ අතින් අනා ගන්න තරමට. ඩෝ එකේ මතු පිට තෙල් ටිකක් ගාලා පැයක් පමණ පිරිසිදු රෙදි කඩකින් වහලා පැත්තකින් තියන්න. පිපෙන්න ඕන හින්දා තමයි අපි එහෙම කාලයක් තියන්නේ. ඊට පස්සේ මේ ආකාරයට පිපිලා තියෙන ඩෝ එක අරගෙන අපි තව ටිකක් මේක හොඳින් නනා ගන්නවා. රෝලින් පින් එකක් ආධාරයෙන් මේක තුනී කරන්න. මම මුලිනුත් කිව්වා මම අදහන පාන් එක අවන් එකක් නැතු වුණත් හදාගන්න පුළුවන් කියලා. ඉතින් මම මේකට පෑන් එකක් තමයි භාවිතා කරන්නේ. පෑන් එකේ හැඩයට රවුමට තමයි හදාගන්නේ. පාන් එක හැදුනට පස්සේ ලස්සනට පේන්න අවශ්‍ය නම් මේ විදිහට පිහියකින් අපිට යන්තම් කැපුම් පාර ටිකක් උඩින් තියාගන්න පුළුවන්. බිත්තර කහමදයට කිරිතේ හැන්දක් දාලා අපි මේ මිශ්‍රණය සාදාගත්ත පිටි මිශ්‍රණයේ තවරා ගන්නවා. ඔයාලට ගෙදර තියෙනවා නම් ඊට උඩින් තලහැට ටිකකුත් තිය ගන්න. මේක හුමාලෙන් තම්බා ගන්න තමයි හදන්නේ. මේ විදිහක භාජනයක ස්ටෑන්ඩ් එකක් තියලා අපි මේ හදාගත්ත පාන් මිශ්‍රණය ඒක ඇතුලෙන් තියන්න. පැය භාගයක් විතර මේක පියනකින් වහලා පුළුසා ගන්න. මගදී මේක ඕපන් කර කර බලන්න යන්න එපා. හරියට පැය භාගයකට පස්සේ පේන්නේ මෙහෙමයි. ඔයාලා බලනවත් ඇති කොහොම මේක පිලිසිලා නැහෙනි. ඉන්නකෝ ඒකටත් විසඳුම තියෙනවා. මේ විදියට හරවගත්තට පස්සේ සාස්පානකට තෙල් ටිකක් දාලා අපි මේ පාන් එක නැවත වාරයක් පුලුසා ගන්නවා. මේක තමයි රස රහස ගෙදර අවන් එකක් නැතුව පාන් පුලුසා ගන්නවා නම්. මේකට ඔයාලට විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඉතින් දෙපැත්ත දමමින් මේ විදියට පුලුසා ගන්න. මේ වෙනකොට මගේ ගෙදර නම් මට දැනෙන්නේ හරියට බේකරියක පාන් පුච්චන සුවඳ. මිල වැඩි වෙන පාන් ප්‍රශ්නෙට ඔන්න නියම විසඳුම. ඉතින් අපිටම නිවසේදී මේක ඉක්මනින්ම කරගන්න පුළුවන්. වෙනදනම් පාන් හදන්න යනකොට පැය ගාණක් පිපෙන්න තියලා ඒ විදිහටනේ පාන් හදන්නේ. මේක ඉතා ඉක්මනින්ම පැය දෙකක් වගේ ඇතුළත පාන් එක හදාගන්න පුළුවන්. අපි පුරුදු වෙලා ඉන්නේ තැටි පාන්, රෝස් පාන්, අච්චු පාන් වලටනේ. ඉතින් මේක පෑන් එකේ හදන හින්දා තමයි මේ හැඩයට එන්නේ. හැඩය වගේ නෙවෙයි අපි අපේ ප්‍රශ්න වලටනේ විසඳුම් හොයාගන්න ඕන. ඉතින් අන්නේ හින්දා තමයි මම මේ වීඩියෝ එක මෙහෙම අරන් ආවේ. මේක කපලත් බලමුකෝ මං කියන දේ ඇත්තද කියලා. මේක ඇතුළ බලනකොට බලන්න හරිම සොෆ්ට් ඒ වගේම පාන් වගේම ඇවිල්ලා නේද? කාලෝචිත ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද මං ඔයාලට අරගෙන ආවේ. මගේ රූයිට්ස් YouTube channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් මං ඉස්සරහදී තැටි පාන්, අච්චු පාන්, රෝස් පාන් වගේ දේවලු තරම් එනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට රසබර දවසක්.